ඇඳෙන නිසා නිසා මේ රෝගේ ගොඩාක් දුරට ඒ කියන්නේ නවත්ත ගන්න පුළුවන්. මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා රෝගයෙන් වැළැක්වීම සඳහා නිතරම ඔබ මුඛාවරණයක් පැළඳීම සිදු කළ යුතුයි. ඊට අමතරව නිතරම තමන්ගේ දෑත් සබන් හෝ විසබීජනාශක දියර යොදා පොතින් පිරිසිදු කරගැනීම ඉතාමත් අත්‍යවශ්‍යයි. මීට අමතරව එකිනෙකා අතර මීටරයකට වඩා දුරින් පරතරයක් තබා ගත යුතුයි. මීට අමතරව සෙනඟ ගැවසෙන ස්ථානවල යෑම සම්පූර්ණයෙන්ම නතර කර යුතුයි. ඔබ ගෙදර සිට කඩසාප්පුවට යනවා නම් ගෙදරින් එක් පුද්ගලයෙක් පමණක් යෑමට යොමුසුළු වන්න, අනිත් පුද්ගලයින් නිවසට වී රැඳී සිටින්න. මීට අමතරව රජයේ සෞඛ්‍යාංශ පොලිසිය ත්‍රිවිධ හමුදාව කරගෙන යන මෙම මර්ධනකා ව්‍යාපාරය සඳහා ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්න. මේ කොරෝනා කියන එක වැන්තු අපිට මේ කරගන්න පුළුවන් පාලනය කරගන්න පුළුවන් අපි සබන්දාන විහෝද ගන්න ඕන. ඒ වගේම මාක්කයක් පාවිච්චි කරනවා නම් අපිට ගොඩක් එළියෙන් තිබුණත් අපි කට්ටියත් එක්ක ළඟින් ඇසුරු නොකර දුර නියන්ත්‍රණයට විතර දුර ප්‍රමාණයක් තියාගන්න ඕන. ලොකුව අපිට ගොඩක්ම එකින් ආරක්ෂා වෙන්න පුළුවන් කියලා තමයි අපි හිතන්නේ. කොහොමද මේ ආර්ථිකයට බලපාලා තියෙන්නේ මේ தত্ত্বය? රජය ගෙනියන වැඩ පිළිවෙලත් එක්ක ආර්ථිකය කඩා වැටිලාද? ඇත්තටම රජය වැඩ පිළිවෙලත් එක්ක අපි දුස් කියන්නත් බෑ. මේ තියෙන தত্ত্বෙත් එක්ක ඇත්තම ආර්ථිකය දැන් ගොඩක් දුරට කඩා වැද තියෙන මිනිස්සුන්ට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක. ඒ වුණාට මේ අපි රජයට සහයෝගය දෙන්න ඕන නේද මේ රටෙන් නිවියසනෙන් අපේ ජාතිය රට බේරගන්න? ඒක ඇත්ත. අපි හිතනවා ඊට වැඩිය අපේ රටේ මේට වැඩිය ටිකක් දියුණු ක්‍රමයක් සොයලා ඉත කාගේ ආර්ථික මට්ටමක් සැලසෙන ක්‍රමයකට වැඩක් කිරිනව නම් හොඳයි කියන එක ජනප්‍රතුමාගෙන් අපි ඉල්ලන්නේ. හරි, බොහොමත්ම ස්තුතියි. මම බඩබඩ ජමි. කොරෝනා වියසෙන් ලංකාව ඇතුළු සියලුම රටවල් බේරා ගැනීමට අපේ ජනතාව අපි කැපවී සිටින්නේ. මුල්ම කාරණේ තමයි එකිනෙක මාක්ස් අපේ මූණ ආවරණය පැහැදිලි. අපි ෆාමසිල ගියත් හොස්පිටල් එකට ගියත් අතේ දුරින් අපි ප්‍රමාණයේ සිටීම. අපි කොච්චර ජනතාවට ගුවන් ජනතාව හිතන්නේ මේ කොරෝනා ව්‍යසනේ නෙමෙයි, මේක තරහට කියනවා. තරහට කියන කතාවක් නෙමෙයි. අද අපි කොරෝනා ව්‍යසනේ ලොකු රටවල් අපි ලංකාව පොඩි රටක්. අපි ඇත්තම කියනවා නම් අද හොඳ ප්‍රතිකර කොරෝනා වෛරසයෙන් අපි බේරලා තියෙනවා. මින් ඉදිරියට අපි බේරෙන්න ජනතාව සමග අත්තර වැඳගමු. ත්‍රිවිධ හමුදාව ඇතුළු සෞඛ්‍ය සේවයේ සියලුම කාර්ය මණ්ඩලය ඇතුළු ඒ වගේම අපේ ජනාධිපතිතුමා ඒ වගේම අපේ ජනතාව තමයි ওই කොරෝනා වෛරසයෙන් සියලුම දේ කරගන්න අපි ලෑස්ති වෙනවා. ඒ වගේම අපි වයසක උදවියට වෛද්‍ය කාර්ය මණ්ඩලය වගේම ආරක්ෂක නිලධාරීන් මේ ගන්නා වූ කාර්යභාරය තමයි සුවිශේෂයි. ඉතින් මහ ජනතාව හැටියට අපි වගකීමක් තියෙනවා ඒ පිළිවෙත් අනුව ඒ උපදෙස් අනුව කටයුතු කිරීම. මම මේ අවස්ථාවේ ඉල්ලා සිටින්නේ මේ රජයේ විසින් සහ ඒ ආරක්ෂක අංශ ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී දෙන ලද උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදිමින් මේ වසංගතයේ මැද පැවැත්වීම සඳහා ජනතාව විසින් ලබා දිය යුතු සහයෝගය නොඅඩුව ලබා දෙන්නට තමයි මම මේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
වැළඳීම මීඩියා තුලින් සිටීම නිතරම සබඳතා සේවීම මේ වගේ ආරක්ෂක පිළිපියවර අපි අනුගමනය කරමු. ඇත්තටම අප මේ පසුකරමින් සිටින්නේ බොහොම අවදානම් කාල සීමාවක්. මොකද කියනවා නම් COVID-19 වෛරසය මුළු ලෝකෙම තම ග්‍රහණයට නතු කරගනිමින් මුළු ලෝකෙම අඩපණ කරලා අමාරයි මේ වෙන විට. ඉතින් අප අපගේ මාතෘභූමිය බේරා ගැනීමට සියලු දෙනාම එකවන්ව එකමුතුව නැගී සිටින්න ඕන. ඉතින් අපි මේ අවස්ථාවේදී අපිට සෑම විටම දෑස් සබන්දා හොඳින් සෝදා ගන්න අවශ්‍යයි. ඒ වගේම මුඛ ආවරණයක් සියලුම අවස්ථාවලදී භාවිත කරන්න ඕන. ඊට අමතරව නිතරම මීටරයක පරතරය අතේ දුරින් තබාගෙන අන් අය සමග කටයුතු කරන්න ඕන. ඊට අමතරව පොදු ස්ථානවලට ගමන් කරන සෑම අවස්ථාවකම ගෙදරකින් එක් පුද්ගලයෙක් පමණක් සහභාගී වී යගෙන මේ ඉතාමත් වටිනවා. ඊට අමතරව අපගේ ත්‍රිවිධ හමුදාව පොලිස්යේ සියලුම නිලධාරීන් ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියලුම නිලධාරීන් ඔවුන් විසින් පවතින රජය සමග එකතුව මෙම කොරෝනා තත්ත්වයේ මැඩපත් වීම සඳහා ගන්නා වූ සියලුම කටයුතු වලට අප අපගේ පූර්ණ සහයෝගය ලබා දීමෙන් අපගේ මවගෙමත් අපගේ සියලුම ජාතීන්වත් ආරක්ෂා කර ගැනීම සඳහා අප සියලු දෙනාම පෙළගැසී එකවන්ව එක්ව කටයුතු කළොත් අපට මෙම COVID-19 රෝග තත්ත්වයෙන් මුළු ලංකාවම ගලවා ගැනීමට හැකි වෙන ඇති බව මගේ විශ්වාසයයි. ඉතින් බොහොමත්ම ස්තුතියි. කොරෝනා කියන්නේ මහ ලොකු භයානක ලෙඩක්. මේ ලෙඩෙන් බේරෙන්න නම් ගෙවල් වලටම වෙලා ඉන්න ඕන. මේ පොලිසිය හමුදාව කියන හැමදේම පිළිපදින්න ඕන. මුවාවරණ දාන්න ඕන. ගෙදරටම වෙලා ඉන්න කියලා තමයි මම කියන්නේ. කොහමද මුදලාලි මේ එළවලු වල ගණන්? තියෙන වණ්ඩක් 70යි. කොටකොට තියෙන. කීයද කොටවල? අන්නාසි තියෙන සුපිරි වඩු. අන්නාසි කීයද? 200. ගෙඩියක් 200යි. කංගුන් තියෙන 30යි. කංගුන් 30යි නේ ලාභයි නේද? කොටකොට 60. කොහමද? අපේ ගෙදරේවා. කොහමද කොරෝනාත් එක්ක ජීවිතේ? කොරෝනා හොඳයි. වරදක් නැහැ. අපි මේක සමාජ සේවයක් කරන්නේ. ආ කොහොමයි හොඳ වැඩක් කරන්නේ මාත්‍යා නේද? ගැල්පිටියේ නගරය අද තත්ත්වය ඉදිරිණීති ඉවත් කිරීමත් සමග ඇල්පිටියේ රාත්‍රී දර්ශන ජනතා වෙනදා තරම් පැමිණ නැති බව ඔබට පෙනියනවා. රාත්‍රියේ ඇල්පිටියේ නගරයේ තරමක් පාළු ස්වභාවයක් ගන්නවා.
ඉදිරියෙන් ඔබට පෙනෙන්නේ එල්පීටී රෝහල. සේවයේ නිමාවුණු කාර්ය මණ්ඩල ගෙදර බලා යාමට සූදානම් වුණා. කොහොමද කොරෝනා? ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඔබත් ශ්‍රී ලංකන් ලිටල් ඒලියන් YouTube channel සමග එකතු වීමට කැමති නම් මෙම වීඩියෝට පහලින් රතු පාටින් දිස්වන subscribe button එක click කර එහි ඇති bell icon එක click කිරීමකින් ඔබටත් මා සමග එකතු විය හැකියි. ඉතින් මා සමග එකතු වෙන ඔබ සැමට බොහොමත්ම ස්තුතියි.